සිකුරාද නුගසෙවනේ ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන කතා කරන්න යන්නේ. හිසකේස් ගැන මතක් කරොත් මොකද්ද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ? ඒ තමයි හිසකේස් යන එකයි හිසකේස් අකල්ට පැහෙන එකයි නේද? ඒ නිසා අපි අද හිතුවා සිකුරාද නුගසෙවනේ මේ අකල්ට හිසකේස් පැසීම එහෙම නැත්නම් හිසකේස් යන කර්මය ගැන යන දේ ගැන ප්‍රතිකර්මයක් කතා කරන්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන්. ඒ නිසා අපි ආදරෙන් කතා ආරාධනා කරා දියතලාව පළාත් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂකතුමිය वैद्य तुषारी वन्यारच महात्मीर हिसके सकल पसीम पीलिव कथा करमादर पीलगण आयुर्ण अद वैद्य मे आरंभे मत करे अट तीन लोकम प्रश्न दें गुड़ दिन हिसके कथा करो तीन लोकम प्रश्न मठ हिसके पहन वकीन कारण इतकोट ආයුර්වේදයේ මොන විදිහද විස්තර කරන්නේ මේ හිසකෙස් පැහිම සහ හිසකෙස් යන දේ ගැන? ඇත්තටම ඊරංග අපි දැනට වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ හිසකෙස් සම්බන්ධ ගැටලු. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම වැදගත් තැනක් හිමි වෙනවා හිසකෙස් පැසීම, අකලට හිසකෙස් පැසීම, හිසකෙස් යාම, මේ වගේම හිසකෙස් වල වියලි බව, ඒ වගේ විවිධ ප්‍රශ්න අපිට මේ ප්‍රෝගින් ගැන ඇත්තටම ලැගෙන ප්‍රශ්න තමයි. ඉතින් ඒවට විසඳුමක් මොනවද අපි කරන්න කියන එක ගැන අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකට විශේෂයෙන්ම බලපාන හේතු ගැන කතා කරොත් හොඳයි ඉරංග. මොකද වර්තමානයේ තියෙන ජීවන රටාවත් එක්ක ගත්තොත් ගොඩාක්ම කාර්යබහුල තත්ත්වයක තමයි හැමෝම ඉන්නේ. ඉතින් තමන්ගේ හිසකේ සම්බන්ධව ඒ ගැන සැලකිල්ලක් දක්වන්න සමහර විට වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාම අද දවසේදී ගෙදරදී පහසුවෙන් කරගන්න පුළුවන් ආයුර්වේද සත්කාරයක් ගැන තමයි අපි කතා කරන්න හිතුවේ. අපි සත්කාරයක් ගැන කතා කරනවා. ඇත්තටම අද දවසේ ප්‍රධාන කාරණේ මේ ස්වභාවික සත්කාරයක් ආයුර්වේද සත්කාරයක් ඇසුරෙන් කොහොමද ඔබේ හිසකෙස් පැසෙන එකට ප්‍රතික්‍රමයක් සලසා ගන්න කියන කාරණේ තමයි අපි අද කතා කරන්නේ. දැන් ඒ සත්කාරයට යන්න කලින් වෛද්‍යතුමෝ අපි කැමති දැනගන්න අපිට මොනවද කරන්න පුළුවන් මේ හිසකෙස් වැටෙන එකට අකලට එහෙම නැත්නම් පැසෙන එකට මොනවද අපි ජීවිතේ එකතු කරගන්න ඕනේ දේවල් මොනවද පත්‍යාපත්‍ය කරන්න ඕනේ දේවල් දැන් ආයුර්වේද විස්තර කරන්නේ මෙන්න මේ විදිහට සකස් වුණොත් හොඳයි වගේ කාරණා මොනවද කියන්නේ? ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගත්තොත් ඇත්තටම පත්‍යාපත්‍ය කියන එක ප්‍රධාන තැනක් හිමි වෙනවා. මේකෙදී අපි ගන්න ආහාර සහ විහරණ. ඉතින් ආහාර කියලා කියන්නේ අපි එදිනෙදා ගන්න ආහාරය කොයි වගේ වේ යුතුද, ඒ වගේම අපි කරන ක්‍රියාකාරකම්, අපි කරන හොඳ දේවල් සහ නරක දේවල් නිසානේ අකලට හිසකෙස් පැසීම සහ වැටීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි නොකල යුතු දේවල් මොනවද කියන එක තමයි අපි පත්‍යාපත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම හිසකෙස් සඳහා වැදගත් වන ආහාර විදිහට අපි ගන්න ඕනේ. ඉතින් හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලැබෙන ආකාරයට කැල්සියම්, විටමින් ඊ, විටමින් ඒ වගේ සංඝටක අඩංගු ආහාර, ඉතින් අපි නැවුම් මෙලවලු පළතුරු සහ පලා වර්ග ආහාරයට නිතර ගන්නව නම් මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ නැහැ. මොකද අතීතයේ ඉඳලම අපේ මුතුන් මිත්තු මේ වගේ ආහාරයට ගත්තා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට මෙවැනි ප්‍රශ්න ඒ කාලේ තිබුණේ නැහැ. ඒ වගේම විහරණ ගත්තොත් දැන් වර්තමාන ජීවන රටාවත් එක්ක ගත්තොත් කාර්යබහුලයි. එතකොට මානසික ආතතිය විශාල වැඩි තියෙනවා. ඉතින් තරුණ වයසේ දරුවන්ගේ පවා හිසකෙස් ඉදීම, වැටීම, පැසීම ආදී අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කොච්චර කාර්යබහුල වුණත් අපේ මනස නිදහස් කරගන්න පොඩි වෙලාවක් හරි වෙන් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි නිරන්තරයෙන්ම ඒසි වල ඉන්නවා නම් අපි ඒකෙන් මිදිලා අපේ හිසකෙස් වලට සත්කාරයක් කරගන්න විනාඩි 5ක් හෝ අඩුම තරමේ වෙන් කර ගන්නවා නම් මේ වගේ තත්ත්ව අපිට පාලනය කරගෙන දිදුලන ලස්සන හිසකෙස් කෙස් කලබ පවත්ව ගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂයෙන්ම අපිට කෙස් වල දිගට වඩා නිරෝගී කෙස් කලබක් කියන එක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. දැන් මේ කාරණේත් ඇත්තටම මට අහන්න හිතුණා. දැන් අපි හිසකෙස් නිරෝගීව තියාගෙන නැත්නම් ලස්සන කරන්න කියලා අපි දක්නා විවිධ ආලේපන වර්ග, විවිධ ෂැම්පු වර්ග, විවිධ සබන් වර්ග භාවිතා කරනවානේ. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කොහොමද මේ ආලේපන වර්ග මේ වගේ දේවල් භාවිතා කිරීම ගැන මොනවද අදහස තියෙන්නේ? ඇත්තටම Tamanට අපි පාවිච්චි කරන හැමදේම හොඳ නැහැ. මොකද හැම කෙනාටම හැමදේම හොඳ නැහැ. ඉතින් ඉස්සර ඉඳන් අපේ ඉන්දියාවේ විශේෂයෙන්ම මේ සඳහා පාවිච්චි කරන දේවල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ආරම්භ ඉන්දියාවේ. ඉතින් ඒ නිසා පැරණි ගීතවල කතාවල පවා තියෙන්නේ අපි ස්වභාවික දේවල් අරන් කොහොමද ලස්සන උනේ කියන එක. ඉතින් අපිට ස්වභාවික දේවල් අපිට තමන්ගේ කුස්සියෙන් පවා හොයාගන්න පුළුවන් මේ හිසකෙස් වලට අවශ්‍ය සත්කාර සහ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දේවල්. ඉතින් වර්තමානයේ තියෙන අපි විලාසිතාවන් වලට අපි අනුගත වෙන්න ඕනේ තමයි. නමුත් ඒක තමන්ට සුදුසුද, තමන්ට අගුණද කියලා ගොඩක් වෙලාට අපිට වෛද්‍යවරු විදිහට හම්බ වෙනවා. එවැනි ප්‍රතිකාර කිරීමෙන් පසු හිසකේ සෑම එවැගේම ඩ්‍රයි හෙයා වගේ තත්ත්වය ඇවිල්ලා නිරෝගී භාවයේ නැති වුණු
ස්වභාවික ද්‍රව්‍ය භාවිත දවසකට 100ක් වගේ යනවනම් ඒක සාමාන්‍ය තත්වයක් නෙමෙයි සාමාන්‍යයෙන් උෂ්ණ කාලවලදී හිසකෙස් 20ක් 30ක් වගේ යන එක රෝගී තත්වයක් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් යනවා අලුත් වෙනවා එතකොට ඒක රෝගී තත්වයක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් වෙලාට ඔය වර්ණ ගැන්වීම හිසකෙස් වර්ණ ගැන්වීම ඒ වගේම එවැනි ප්‍රතිකාර කරාට පස්සේ රෝගීන්ට බොහොමයක් කම්ප්ලේන් එකක් විදියට එන දෙයක් තමයි හිසකෙස් අධිකව යනවා ඉතින් ගොඩක් අය කියන්නේ ස්නානය කරාට පස්සේ බාත්รูම් එකේ ගොඩාක් තියෙනවා කෙස් වැටිලා එතකොට පීරන කොට වැටෙනවා ඒ වගේ තත්ත්ව තමයි කම්ප්ලේන්ට්ස් විදිහට එන්නේ දැන් හිතුවතුනේ දැන් අපි කතා කරන්නේ ඉතාමත්ම වටිනා කාරණයක් මේ ස්වභාවික ප්‍රතිකර්මය ගැන අකලට හිසකෙස් පැසීම නෙමෙයි කලට පැසුණත් අපි කැමති නැහැ නේද එතකොට හිසකෙස් පැසීම එහෙම නැත්නම් හිසකෙස් ගැලවී යාමට තියෙන ස්වභාවික ප්‍රතිකර්මයක් පිළිබඳව කතා කරන ඔබලා දැක ගන්න පුළුවන් අපේ මේ ඉදිරිපස ඒ සම්බන්ධයෙන් සූදානම්ක් තියෙනවා ඉතින් අපි විස්තර කරමු මොනවද ප්‍රතිකර්මයට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ මුලින්ම මේක අපි පහසුවෙන්ම gederedi හොයා ගන්න පුළුවන් මම මේ සඳහා යොදාගත්තේ මේක අපි පෝෂණීය සත්කාරයක් නැත්නම් පෝෂණීය ආලේපනයක් හිසකෙස් සඳහා යොදන මේකදී අපි ඒ වගේම දැන් කතා කරන්නේ අපි අකලට හිසකෙස් පැසීම ගැන හිතේ ඒක වළක්ව ගන්නත් මේකෙන් ප්‍රයෝජනයක් වෙනවා මේ සඳහා මම මරතොන්ඩි පවුඩර් එක ගත්තා වගේම කෝපි කුඩු යොදා ගත්තා අපි කියමු එකකින් එක මේ මොකද්ද මේ තියෙන අපි යෝගට් එකක් ගත්තා ඒකට මම පෝෂණීය සත්කාරයක් කියලා කිව්වා ඉතින් ඊට පස්සේ දෙවනෝ තියෙනවා දෙහි දෙහි ඊට පස්සේ තියෙන්නේ ආයුර්වේද තෙල් එකක් ඒක අපේ හිසකෙස් සත්කාරය සඳහා ගන්න සුදුසු නීලියාදී තෛලය තමයි මම මේ සඳහා යොදා ගත්තේ ඊට පස්සේ තියෙන විතර සුදු මදය කෝපි කුඩු මරතොණ්ඩි පවුඩර් එක දැන් එක්කෙනෙක්ට භාවිතා කරද්දී ප්‍රමාණ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඒකට තමයි දැන් මේම ප්‍රශ්නය කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදුවේ බලපාන දෙයක් ඉතින් ඒ නිසා හිසකෙස් ගොඩක් දිග කෙනෙක් සහ කාන්තාවකට නම් ටිකක් වැඩි ප්‍රමාණයකින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක හදා ගන්න ඕනේ පිරිමි කෙනෙක්ට නම් අතරම තේ හැඳ වගේ හැම වර්ගයකින්ම තේ හැඳක් වගේ अवश्य प्रमाण पेहदली करे मरतोंडी पाउडर के तेह देखा कॉपी पाउडर के तेह देखा इट पास बितर सुधुम තේහෙදි තුනක් නීලියාදි තෙල් තේහෙදි දෙකක් ඊට පස්සේ යෝගට් තේහෙදි දෙකක් හොඳින් මිශ්‍ර කරලා ඒක අපිට බිත්තරවල එන සුවඳ කැමති නැත්නම් අපි දෙහි බින්දු දෙකක් වගේ ඒත් ඇත්තට විටමින් සී එකේදී එකතු වෙනවා දෙහි බින්දු දෙකක් එකතු කරලා හොඳින් කවලම් කරලා ඩ්‍රයි බ්‍රෂ් එකකින් අපේ හිස් කෙස්වල කෙලවරේ සිට ආලේප කරන්න ඕනේ ඊට පස්සේ අපි උණුසුම් නටන ජලයට යොදපු ටවල් එකක් තෙත් කරලා ඒක හොඳින් ආලේප කරාට පස්සේ විනාඩි 20ක් විතර ඔළුව ඔතලා වහලා තියෙනවා ඊට පස්සේ විනාඩි 20කින් පමණ අපි නැවත මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරනවා හා දැන් දවසේ විශේෂ වෙලාවක් තියෙනවද මේ ප්‍රතිකාරය කරන්න මේකෙදී අපි දැන් සෙම අධික තියෙන කෙනෙක්ට මෙවැනි ප්‍රතිකාරය අපි කරන්න සුදුසුයිම කියලා කියන්නේ මොකද සමහර අයට සීතල වැඩි නිසා සෙම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රතිකාරයක් කිරීමේදී විශේෂයෙන්ම උදේවරුව තමයි ගොඩාක්ම හොඳ. සාමාන්‍යයෙන් අවුව හොඳින් තියෙන ඉරේලි හොඳින් තියෙන උදේවරුව තමයි අපි මේ සඳහා යොදාගන්නේ. අපි නැවත මතක් කරමු කොහොමද ඒ ටික මිශ්‍ර කරලා ගාලා තියන්න කියලා මට මතක විනාඩි 20ක් වගේ ඉඳලා. අපි ඔව් විනාඩි 20ක් තමයි තියන්න ඕනේ මරතොන්ඩි සාමාන්‍ය කෙනෙක්ට මම කියන්නේ. දැන් හිසකෙස් දැන් මරතොන්ඩි දාන්නේ වර්ණ ගැන්වීමටද? ඔව් එතකොට දැන් අකලට හිසක් දැන් කෙස් අපිට මේක දැන් ගොඩාක්ම දැන් Tamanට දැනෙනවානේ මේකේ හිසකෙස් අවපහැගෙන් වෙලා එනවා කියලා ඒ වගේ එනකොට මේක ඇත්තටම සායකට හේතු අපි හොයා ගන්න ඕනේ ඒකට වෛද්‍ය උපදෙස් ඇතුව එක්ක හේතු පාලනය කරන ගමන් මෙවැනි සත්කාරයක් අපිට කරාම එවැනි තත්ත්ව වළක්ව ගන්න පුළුවන් දැන් දෙපාර්ශයක් ඉන්නවනේ හිසකෙස් යන අයයි හිසකෙස් ගැලවෙන අයයි ඒ කියන්නේ වර්ණේ වෙනස් වෙන සුදු වෙන අය එතකොට මේ දෙපාර්ශයට මේ විදිහට ප්‍රතිකර්මයේ සුදුසු වෙන්නේ දෙපාර්ශ වෙටම අපි යොදා ගන්න පුළුවන් මොකද අපි ඖෂධීය තෙල් යොදා ගන්න නිසා මේ දෙපාර්ශ වෙටම අපි භාවිතා කරන්න පුළුවන් ඒ වගේම මේකෙදි අපි සුදුසු නැති අය ගැනත් කතා කරොත් හොඳයි කියලා හිතනවා මොකද අපිට හිසකෙස් සම්බන්ධව සහ හිස් කබල සම්බන්ධව ඇති වෙන ගැටලු ගත්තොත්
ඉස්සොරි කියන එක අපිට අමතක කරන්න බෑ. ඉතින් ඉස්සොරි තදින්ම තියෙන කෙනෙකුට මේ ප්‍රතිකාරය එක්වරම කිරීම සුදුසු නැහැ ඊළඟ. මොකද මේ එවැනි කෙනෙකුට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට නම් අපි මුලින්ම කළ යුත්තේ හිස ඒ ඉස්සොරි සඳහා ප්‍රතිකාරයක් කරලා ඊට පස්සේ සාමාන්‍ය නිරෝගී වුණාට පස්සේ මෙවැනි පෝෂණීය සත්කාරයක් නැත්නම් පෝෂණීය ආලේපනයක් හෙයා පැක් එකක් දාන එක හොඳයි කියලා. දැන් කී වතාවක් විතර කරන්න ඕනද සතියකට? සාමාන්‍යයෙන් අපිට සතිපතා මේක කරන්න අමාරුයි. සතිපතා කරනවා නම් ඒත් හොඳයි. නමුත් අපි අර කලින් කිව්ව තත්ත්ව නැති වෙන්න ඕනි. සෙම අධික කෙනෙක් සහ අධික හිසර සෙම නිසා අධික හිසර දෙය ඇති වෙනවා නම් එවැනි කෙනෙකුට මේක දිගින් දිගටම සති මාසයකට දෙසරයක් වගේ කරත් ඇත්තටම ප්‍රමාණවත්. ස්වභාවික සත්කරණේ නිසා ගැටලු නැති වෙති. කිසිලු අතුරු ආබාධ කිසිවක් නැහැ. අර සීතල ගතිය වැඩි නිසා සෙම වැඩි වීමක් විතරක් වගේ අපිට දැක ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි මතක් කරමු දැන් කෙනෙක්ගේ හිස්කලඹ කෙස්කලඹ නිරෝගීව තියාගන්න මොන වගේ දේවල්ද අපි කරන්න ඕනි කියන කාරණේ කෙටියෙන් මතක් කරමු. ඔව් ඇත්තටම මම කලින් කිව්වා වගේ අපි ස්වභාවික දේවල් වලට අපි ස්වභාවික ආහාර පාන වලට යොමු වෙනවා නම් නැව් මෙලවලු පළතුරු වලට යොමු වෙනවා නම් අපිට අවශ්‍ය ප්‍රෝමේ විටමින් ඛනිජ ලවණ සියල්ල අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ විවිධ වර්ණවලින් යුත් පළතුරු අපිට ආහාර ගන්නවා නම් ඇන්ටිඔක්සිඩන්ට් අපිට තියෙනවා. එතකොට විටමින් ඊ අපිට ලැබෙනවා. විටමින් ඒ අඩංගු ආහාර අපි ගන්නවා නම් අපේ නිරෝගී කෙස් කලඹ පවත්ව ගන්න සහ අපේ ශරීරයේ මේ පැහැපත් බව ඇති කර ගන්න පවා හේතු වෙනවා. මං හිතන හිතුවුනේ ඉතාමත්ම ඔබේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයකට අපි විසඳුමක් දෙන්න ඇති හිසකෙස් පැසෙන එකයි හිසකෙස් යන එකයි නේද අපි ගොඩ දෙනට තියෙන ප්‍රශ්නන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කළ හැකි ස්වභාවික ප්‍රතික්‍රමයක් ගැන අපි කතා කරේ. ඔබටත් උත්සාහ කරන්න බලන්න පුළුවන් නිවසේදී. ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දියතලාව පළාත් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂකතුමිය වෛද්‍ය තුෂාරි වන්නාරච්චි මහත්මියට. අපි අයගේ දුරකථන අංකය මතක් කරන්නම් 0770268283. මම නැවතත් කියන්නම් 0770268283. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි ළඟට ඇවිල්ලා මේ පිළිබඳව කතා කරාට අපිව දැනුවත් කරාට මේ හිසකෙස් කලඹ නිරෝගීව තියාගන්න ආකාරය පිළිබඳව. තවත් දවසක අපි කතා කරමු ශරීරය නිරෝගී කරන හැටි. ඉතින් බොහොමත්ම ස්තුතියි සිකුරාදා නුගසෙවන්න පැමිණියට. ආයුබෝවන් ඔබතුමියට.